හැමෝටම අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ කාගේ කතාවක් ලක් වෙලා තියෙන ඕෂන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරින් එකට මොකද වුනේ කියලා. ටයිටන් සබ්මැරින් එක අපි අතරට ඒ කියන විශ්වාසයෙන් මේ වෙද්දී මුළු ලෝකයම හදවත් විරගල බලා සිටිනවා. ඒත් මේ වෙනකොට අපි දන්නවා එම යාත්‍රාවට අත්පත් වූ අවාසනාවන් තිරන. පසුගිය දින කිහිපය තුළ එනම් ජූනි 18 වන දින එනම් ඉරිදාලුයම මුහුදට දියත් කරන මේ සබ්මැරින් එක උතුරු ඇට්ලාන්ටික් සාගරයේ ටයිටැනික් නෞකාවේ සුන්මුන් ගවේෂණය කිරීමේ අරමුණින් ඕෂන් ගේට් හි ප්‍රධාන විධායක නිලධාරි එහෙමත් නැත්නම් නිර්මාතෘ ස්ටොකින් රෂ් ඇතුළුව තවත් සිව් දෙනෙක් මෙම ගවේෂණයට එකතු වී තියෙනවා. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් වන හමිෂ් හාඩින්, ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පවුල් හෙන්රි නෝජියට් සහ බ්‍රිතාන්‍ය කෝටිපති වන ශසදා ඩවුට් සහ ඔහුගේ පුත් සුලේමන් ඩවුට් මෙම ටයිටැනික් නෞකාවේ ගවේෂණයට එකතු වී එවගේම මෙම සබ්මැරිනය ගැන කියනවා නම් අඩි 22 කාබන් ෆයිබර් සහ ටයිටේනියම් යොදාගෙන නිපදවන මෙම යාත්‍රාව ටයිටන් නමින් හඳුන්වන කැනඩියන් සබ්මැරින් එකක්. එවගේම මෙම යාත්‍රාවේ දුර්වල අනාවරණයක් වන යාත්‍රාව හසුරවන ගේමින් කන්ට්‍රෝලර් එක කාගෙත් සිත් බිඳ දැමීමට බලපාන හේතුවක් වී තිබෙනවා. ගවේෂණය ගැන කතා කරනවා නම් මෙම ගවේෂණය අතරතුර සංනිවේදනයන් ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම සබ්මැරිනය සහ එහි සිටි පුද්ගලයන් 5 දෙනා ඉතා කිසිදු තොරතුරක් මේ වන විට අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මොහුවත් මෙම සබ්මැරිනය ඇතුළත ඇති ඔක්සිජන් ප්‍රමාණය පැය 96කට සීමා වන අතර විදෙස් වාර්තාවලට අනුව මෙම ගවේෂකයන් 5 දෙනාගේ දිවි අහිමි වීමට ඇති ඉඩකඩ ගොඩක් ඉහළ තත්ත්වයක ඇතැයි විශ්වාස කරනවා. වාර්තා සඳහන් කරන්නේ මෙම සබ්මැරිනයට ජලයේ පිටින් දරා ගැනීමට හැකි නොවි විශාල පිපිරීමකට ලක්ව ඇති බවයි. අපිට හරියටම කියන්න බෑ මෙම යාත්‍රාවට ඇති වුණම කුමක්ද යන්න. ඒ සමගම ගැඹුරු මුහුදේ සෝදිසි මෙහෙයුම් මේ වන විට දියත් කර තිබෙනවා. කෙසේ වුවත් අපි ඔබට පැහැදිලි නිර්වද්‍ය අනාවරණයක් සමග තවත් වීඩියෝවක් ගෙන ඒමට සූදානමින් සිටින අතර එක්වී සිටින අපේ චැනල් එකක් සමග මේ ලෝකයේ සහ වාහනත්